අපි පහුගිය කන්න දෙක සඳහන් කරාම වීවගාව සඳහා ඉතාමත්ම අහිතකර තත්වයක් තමයි තිබුණේ. මොකද තුඹුරු පැල කීඩය හා හානිය හා පිටසුදු පැල කීඩය හානිය ඉතාමත්ම අහිතකර විදියට අපට බලපෑවා මේ කන්න දෙක තුලදී. අපේ ගොයින්ගේ වීවගාවේ අස්වනු ගොඩාක් හානි වුණා මේ හානි කීඩය හානිය නිසා. ඉතින් අපි හොයා බැලුවා ශේෂ්ත්‍රවලට ගිහිල්ලා අපි ගොවි මහතුරු එක්ක වැඩ කරලා අපි අනාවරණය කරගත්ත මේ කීඩය හානිය මේ තරම් දුරට වසංගතයක් බවට පත් වෙන්න හේතු කරුණු කාරණා මොනවද කියන එක. එතකොට අපිට ලැබුණු තොරතුරු අනුව අපි අනාවරණය කරගත්ත තොරතුරු අනුව අපි දැක්ක ප්‍රධාන කාරණයක් තමයි වීවගාවට මුල් කාලයේ තුලදී පැලමැක්කගේ හානිය ඉතාමත් දැඩි ලෙස තිබුණා. ඒ පැලමැක්කාගේ හානිය පාලනය කිරීම සඳහා අපේ ගොවි මහතුරු පුළුල් ක්‍රියාකාරීත්වයේ තියෙන කෘමිනාශක වර්ග ගොඩාක් භාවිත කරන්න සිද්ධ වුණා වගායි මුල් කාලයේ තුලදී. මෙහිදී පැලමැක්කාගේ හානිය ඇතිවීම වළක්වා ගන්න තියෙන හොඳම ක්‍රමවේදයක් විදිහට අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හඳුනගෙන තියෙනවා පැලමැක්කා සඳහා බීජ ප්‍රතිකාරකය කිරීම. අපි දැන් බලමු මේ බීජ ප්‍රතිකාරකය කොහොමද කරන්න ඕන කියලා. පළමුවෙන්ම කරන්නේ අපේ බීජ වී බිත්තර වී දියේ තියෙන එක තමයි කරන්නේ. මම නැත්තම් වතුරේ තියෙනවා පැය 24ක් ජලයේ පොඟවලා ගණ්ඩ බීජ වී බිත්තර වී ටිකට තමයි අපි මේ ආකාරයට බීජ ප්‍රතිකාරකය කරන්නේ. ඊට පස්සේ කරලා තමයි අපි පැය දවස් දින දෙකක් නැවත යහන් කරලා තියන්නේ. අපේ අවශ්‍ය බීජ ප්‍රමාණය මේ ආකාරයට දාගන්න ඕන. පොලිතින් එකක් හෝ සිමෙන්ති පොළවකට වගේ ස්ථානයකට එහෙම දාගන්න පුළුවන්. අපි රසායනික ද්‍රව්‍යයන් දෙකක් නිර්දේශ කරලා තියෙනවා. තයෝමෙතොක්සාම් සහ ඉමිඩක්‍රෝපිට් කියන එක. අපි මේ අවස්ථාවේදී භාවිත කරනවා තයෝමෙතොක්සාම් කියන රසායනික ද්‍රව්‍යය. එතකොට මේකින් ග්‍රෑම් 20ක් තමයි කිලෝග්‍රෑම් 100කට නිර්දේශ කරලා තියෙන්නේ. අපි මේ අවස්ථාවේදී කිලෝග්‍රෑම් 10ක් තමයි බීජ භාවිත කරන්නේ. ඒ සඳහා අපි ග්‍රෑම් 2ක ප්‍රමාණයක් තමයි අපි ජලයට මිශ්‍ර කරගන්න වෙන්නේ. අපි ඒකට රසායනික ද්‍රව්‍ය දාලා හොඳින් කලවම් කිරීම කරගන්න ඕන. ඒ ග්‍රෑම් 2ක ප්‍රමාණය අපි ජලය මිලිලීටර් 50ට දාලා හොඳින් කලවම් කරන්න ඕන. හොඳින් කලවම් වෙන ආකාරයට කලවම් කරලා අපිට හොඳින් මිශ්‍ර වුණා කියලා තහවුරු වුණාම අපේ රසායනික ද්‍රව්‍යයේ ජලයේ ප්‍රමාණය මේ ආකාරයට අපි දිය කරගත්ත රසායනික ද්‍රව්‍ය අපේ වී ප්‍රමාණයටම හැම තැනකටම යන පරිදි දාගන්න ඕනි. දැන් අපි සාදාගත්ත රසායනික ද්‍රව්‍ය ටික හොඳින් හැම බීජයකම තැවරෙන ආකාරයට අපි හොඳින් කලවම් කිරීම කරන්න ඕන. මොකද අපේ සාර්ථක ප්‍රතිඵල එන්න නම් මේ තියෙන හැම බීජයකම ඒ රසායනික ද්‍රව්‍ය ටික හොඳින් තැවරීම සිද්ධ වෙන්න ඕන. අපි හොඳින් කලවම් කරාට පස්සේ අපි අරගෙන මේ ආකාරයට තහවුරු කරගන්න ඕන. හොඳටම අපි කරන දේ මිශ්‍ර වුණාද කියන එක තහවුරු කරගත්තාම අපි නැවතත් ඒ අපේ බෑග් වලට දාලා සාමාන්‍ය විදියට යහන් කිරීම සිද්ධ කරන්න ඕන. එතකොට දින දෙකක් යහන් කරන්න තියලා තමයි අපි තුන්වෙනි දිනේ වැපිරීම සිද්ධ කරන්නේ. මේ තුලින් පළවෙනි දින 10-14 තුලදී අපේ පැල වගාවට ආරක්ෂාව ලැබෙනවා. එතකොට පැලමැක්කාගේ හානිය බහුලවම සිද්ධ වෙන්නේ පළවෙනි සති දෙකක කාලය තුල. ඒ කාලය තුල මේකෙන් අපට ලැබෙන ආරක්ෂාව නිසා අපට පැලමැක්කා පාලනය සඳහා කෘමිනාශක වර්ග භාවිතය ගොඩාක් දුරට අවශ්‍ය වෙන්නේ නැහැ. බීජ ප්‍රතිකාරකයේදී තියෙන විශේෂත්වය තමයි අපි ඒක රසායනික ද්‍රව්‍ය පරිසරයට මුදාහරින්නේ නැහැ. ඒකට පරිසරයට ඇතිවන හානිය ඉතාමත්ම අවමයි. ඒ වගේම මේ රසායනික ද්‍රව්‍ය දෙකම විෂකාණ්ඩ අණුව තුන්වෙනි පන්තියට අයත් වෙන්නේ. ඒකට විෂභාවයෙන් සාපේක්ෂව ඉතාමත් මඩුයි. ඒ වගේම මේවා කෘමි විශේෂිත කාණ්ඩ ඒවා. මේවයින් අනිකුත් සතුන්ට වෙන හානිය අවමයි. ඒ වගේම පරිසරයට යොදන්නේ නැති නිසා අනිත් සතුන්ට මේකේ හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේක අර අපේ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් තුළ එහෙමත් නැත්නම් කාබනික වගාව තුළ ඒකාබද්ධ පලිබෝධ පාලනය තුළ බීජ ප්‍රතිකාරකය කියන එක ඉතාමත් සාර්ථකව අපට භාවිත කරන්න පුළුවන්. මේකෙන් පරිසරයට වෙන හානිය ඉතාමත්ම අල්ප නිසා මේක ඉතාමත්ම යෝග්‍ය ක්‍රමවේදයක් අපේ පලිබෝධ ඇතිවීම වළක්වා ගැනීම සඳහා පලිබෝධ පාලනය කිරීම සඳහා.